සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපෝ සෙවනේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මොනිකුණ බලයෙන් නිවී සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලෙස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය. කාර සෑරදුන් නමදිම් පුුණ්‍යර්චින් සරණා බුද්ධ පරායන සාධුජන සරණ මේවුතුම් පුුණ්‍යා කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ගටීකාරනම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයට පත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ගටීකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදි කළ ගටීකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව සිරිඝටිකාර සෑරදුන් නමදිම් ශ්‍රී ඝටිකාර මහා සෑරජන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නම බුද්ධාය. සුපින්වතුනි, මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භවනාසපුයේ සුපෙහෙටි බුදු පසේ බුදු අරහන්තක මහා විහාරය මේ වස්සාන සමයේ විශේෂ ධර්මදේශනා මාලාවක් අප සංවිධානය කරනවා. මේ ධර්මදේශනා මාලාවේ අද දවසේදී අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ සම සිත් කෙරෙහි මෙත් සිත ඇතිවන කරණීය මෙත්ත සූත්‍රය අන්තර්ගත වූ තවත් උතුම් ධර්ම කාරණයක් පිළිබඳව. අදත් දේශනාවට මහමෙවුනාව භවනාසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයට වැඩම කොට වදාලා ප්‍රථමයෙන් පිනොත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. අද ධර්මදේශනය ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පිනොත් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමි. නමෝ බුද්ධාය. සුපින්නතුනි, මේ සුපින්බර වස්සාන සමයේ මූලාශ්‍ර කරගනිමින් මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනා භවනාසපුව මේ වස්සාන පින්කම් මාලාව සංවිධානය කරනවා. මේ වස්සාන පින්කම් මාලාව වස්සානේ ශ්‍රී සදහම් වර්ෂා ධර්මදේශනා මේ වැඩසටහනේ මේ වර්ෂයේදී තෝරගන්නේ කරණීය මෙත්ත සූත්‍රය අන්තර්ගත වූ ධර්ම කාරණා පිළිබඳව. අදත් එබඳු වූ උතුම් ධර්ම කාරණයක් පිළිබඳවයි අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ නියතමානී ස්වභාවය පිළිබඳවයි අද මාතෘකා කොටගෙන තිබෙන්නේ. ඉතින් අද දවසේදී ධර්මදේශනයට වැඩම කොට වදාළ මහමෙවුනාව භවනාසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. අපට අනුකම්පා පිණිස ඒ උතුම් ධර්ම කාරණා අපට මැනවින් පෙන්වා දෙන හැටියට සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට, සැමදා බුදු හිමි
saranayami namaskarveva damruvanat samada sadham saranayami namaskarveva sangruvanat samada mahasangh saranayami namaskarveva tunurvanat samadati sarana saranayami sadhu 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 ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දවසෙත් මේ සියලු දෙනාම දැන් සෝදානමින් සිටින්නේ මාළඹේ අමාවතුර අසපුවේ පැවැත්වෙන ඒ වස්සාන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඉතින් මේ වෙන විට මේ පින්නත් සියලු දෙනාම කරණීය මෙත් සූත්‍රයේ කාරණා කීපයක් විස්තර වශයෙන් ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් අද දවසේ අපට ඉගෙන ගන්න තියෙන මාතෘකාව අපි දැන් දන්නවා නේද? මොකද්ද? අනති මානි. මාන්නේ නැති බව ගැන ඉගෙන ගන්න තියෙන්නේ. ඒකට මාන්නේ ගැන අපි අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු මාතෘකාවක්. ඇයි අපි අනිවාර්යයෙන්ම දැනගත යුතුයි කියන්නේ? අපේ ජීවිතේ පුරාවටම ඇනිලා තියෙන එක්තරා හුලක් තමයි මාන්නේ කියන්නේ. ඒ වගේම අපේ සංසාරේ පුරාවටම අනුසයක් හැටියටත් මේ මාන්නේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ රාගේ වගේම දේශේ වගේම මෝහය වගේම මාන්නේත් අපේ සංසාර ගමන දික් කරන්න හේතු වෙන ප්‍රධානම කාරණයක් තමයි මාන්නේ කියන්නේ. එතකොට අපි දන්නවා අපිට රාගය ඇති වුණොත් අපිට තේරෙනවා රාගය ඇති වුණා. දේශය ඇති වුණොත් තරහ ඇති වුණා කියලා තේරෙනවා. මෝහය කියන එක එච්චරම තේරෙන්නේ නැහැ කල්පනාවන් හිටියේ නැත්තම්. මාන්නේ කියන එක එච්චරවත් තේරෙන්නේ නැහැ වගේ නේද? ඒ තරම් අපේ හිතට කිහිලා බැහැලා තියෙන්නේ. ඒකයි උලක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට මේ මාන්නය ගැන අපි ඉගෙන ගන්නකොට මාන්නය ගැන ඉස්සලාම අවබෝධ කරපු ඒ ශාස්ත්‍රඥ වහන්සේ මාන්නය මේ ලෝකෙ ඉස්සලාම ප්‍රහාණය කරපු කෙනා හැටියට අපි බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ පහළ වෙච්ච මිනිස්සු අතර ඉස්සලාම මේ මාන්නේ කියන්නේ අපේ ජීවිතේට අහිත පිනිස දුක පිනිස පවතින එකක්. ඒ නිසා මේ මාන්නේ අපේ හිතෙන් බැහැර කළ යුතුයි කියලා අවබෝධ කරපු ශාස්ත්‍ර වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මාන්නේ ගැන අපට එහෙනම් කියලා දුන්නේ. එතකොට මාන්නේ ඇතිවීම ඇති කරගන්නව නම් මේ ලෝකේ මාන්නේ ඇති කරගත යුතු ප්‍රධානම ශාස්ත්‍රඥ වහන්සේ හැටියටත් ගන්න පුළුවන් කවුද එහෙනම්? ඇති කරගන්නව නම් බුදුරජාණන් වහන්සේ. ඇයි ඒ? ලෝකේ හැම දෙයකින්ම පළවෙනියා. බුදුරජාණන් වහන්සේ හැම දෙයකින්ම පළවෙනියා. ඒ කියන්නේ ඉස්සල්ලාම රාගේ නැති කළේ බුදුරජාණන් වහන්සේ. දේශේ නැති කළේ බුදුරජාණන් වහන්සේ. මොහොයේ නැති කළේ බුදුරජාණන් වහන්සේ. මාන්නේ නැති කළේ බුදුරජාණන් වහන්සේ. ලෝකේ සිල්වත්ම කෙනත් බුදුරජාණන් වහන්සේ. ලෝකේ සමාධියෙන් ඉහළම කෙනත්
බුදුරජාණන් වහන්සේ. ලෝකේ ලස්සනම කෙනා බුදුරජාණන් වහන්සේ. ලෝකේ සැප විඳපු අය අතර අග්‍රම සැප විඳ කෙනා බුදුරජාණන් වහන්සේ. දුක් විඳ අය අතර වැඩිම දුක් විඳ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ. එතකොට මාන්නය ඇති කරගන්න පැති ඔක්කොගෙම ඉහළින්ම ඕන නම් ඉන්නේ බුදුරජාණන් වහන්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි මාන්නය බිඳුවටම නැති කරපු කෙනා. බිඳුවක්වත් නැහැ. ඇති කරගත යුතු කෙනා තුළ බිඳුවක්වත් මාන්නය නැහැ. එහෙනම් අපි ඒ මාන්නය දුරු කරපු ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවට මේ ලක්ෂණී අපට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ ළඟට එක එක අය ආවා. එක එක දේවල් කියාගෙන ආවා නේද? දැන් අපි හොඳටම දන්න හොඳටම මාන්නෙන් හිටිය කෙනෙක් තමයි ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේට හම්බ වුණේ උරුවෙල් කාශ්‍යප. උරුවෙල් කාශ්‍යප හොඳටම මාන්නෙන් හිටියේ. ඇයි මාන්නේ හිටියේ? මම තමයි රහතන් වහන්සේ. මම තමයි ඔක්කොම දන්නේ කියලා ලොකු මාන්නේකින් හිටියේ කෙනා. බුදුරජාණන් වහන්සේ ඒ දැඩි මාන්නේන් හිටිය උරුවෙල් කාශ්‍යප ළඟට ගිහිල්ලා විශාල දීපාත්‍යාරි ගානක් පෑවා. විශාල ගොඩක් 300 ගානක්. නේ 3512ක් මතක විදියට. දීපාත්‍යාරි පාලා ඒ උරුවෙල් කාශ්‍යපගේ මාන්නේ කොච්චර අඩු කළාද? බින්දුවටම අඩු කළා. දැන් බලන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේට බින්දුවටම මාන්නේ නැති කරන්න පුළුවන් වුණේ බුදුරජාණන් වහන්සේගේ මාන්නේ ඩිංගක්වත් නැති නිසා. තියෙන කෙනෙක්ට නම් කරන්න බෑ වැඩේ නේද? ඉතින් ආන් ඒ වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ආව සාච්චක. කොහොමද ආවේ? සාච්චක ඇවිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේගේ දාඩිය දාන්න කතා කරනවා කියලා ආවේ. දැඩි මාන්නයෙන් හිටියේ බුදුරජාණන් වහන්සේට දාඩිය දාන්න මං අද කතා කරනවා. අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කාටද දාඩිය දැම්මේ? සාච්චකට දාඩිය දැම්මා. දැන් බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒ මාන්නය සම්පූර්ණයෙන්ම දුරු කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් කියලා අපට ගොඩාක් සූත්‍ර දේශන ඇසුරෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි ඒ මාන්නය දුරු කරගන්න අපට කියලා දීපු වැඩපිළිවෙල ගැන අපි හිත පහදව ගන්න ඕනි මුලින්ම. දැන් ඒ හිත පහදව ගන්න හේතු වෙන කරුණු ගොඩක් තියෙනවා අපට. ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේ මාන්නය දුරු කරන්න කියලා දීපු ක්‍රමේ පුරුදු කළපු ශ්‍රාවකයෝ ගොඩාක් මේ ශාසනේ පහළ වුණා. ඒ ශ්‍රාවකයන්ගේ ජීවිතේ පුරාවටම මාන්නේ ඩිංගක්වත් නැති බව හොඳට අපිට මේ සූත්‍ර දේශනා ඇසුරෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මං කිව්වේ වගේ උරුවෙල් කාශ්‍යපගේ ජීවිතේ ගත්තොත්, ඊට පස්සේ සච්චකගේ ජීවිතේ ගත්තොත්, ඊට පස්සේ ඒ වගේ නොයේක ගොඩාක් මාන්නෙන් හිටිය තව කෙනෙක් හිටියා. ඒ තමයි චන්න ස්වාමීන් වහන්සේ නේද? ඒතර චන්න ස්වාමීන් වහන්සේ දැඩි මාන්නෙන් හිටිය කෙනෙක්. ඊට පස්සේ ඒ මාන්නේ දුරු කළා. මාන්නේ නැත්තරම නැති කරන්න පුළුවන්කම ලැබුණා. අපි ගත්තොත් එහේ ආනන්ද මහරහතන් වහන්සේ ජීවිතේ අපි සිද්ධි මාලා මුල ඉඳලම ජීවිතේ පුරාවටම බැලුවොත් එහෙම ඒ ආනන්ද මහරහතන් වහන්සේගේ ජීවිතේ මාන්නේ දුරු කරපු මාන්නේ නැති කෙනෙක් හැටියට අපිට කරුණු ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ කොහොමද ගමේ පිණ්ඩපාතේ වඩින්නේ? අහංගලෝපු ගුණෙක් වගේ කියනවා. එතකොට මාන්නේ පොඩ්ඩක්වත් නැති කෙනෙක් විදියට. ඊට පස්සේ ගමේ පිණ්ඩපාතේ වඩින්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කවුරු වගේද? රොඩි කොල්ලෙක් වගේ කියනවා. දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රඥාවෙන් අග්‍රේසර. මේ බුදුරජාණන් තමයි ප්‍රඥාවෙන් එක. එතකොට බුදුරජාණන් වහන්සේටත් මේ මාන්නේ ඩිංගක්වත් නැහැ. මේ ශාසනේ පහළ වෙච්ච
ප්‍රඥාවේ නග්‍රේශර සාරිපුත්තු මහ රහතන් වහන්සේත් මාන්නේ බින්දුවේම තියෙන රහතන් වහන්සේ කෙනෙක් කියලා ගොඩාක් අපිට සිද්ධි මාලාවෙන්ම ජීවිතේ පුරාවට සාරිපුත්තු මහ රහතන් වහන්සේගේ ජීවිතේ පුරාවට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ රහතන් වහන්සේලා ගැන අපට හිතේ පැහැදීමක් දෙවෙනියට ඇති කරගන්න ඕනි. ඒ රහතන් වහන්සේලාත් මාන්නේ කාන්තෙම්ම ප්‍රහාණය කරව පිරිසක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මාන්නේ දුරු කරගන්න අපට ගොඩාක් ක්‍රම කියලා දීලා තියෙනවා. මාන්නේ ඇති වෙන ක්‍රම තුනක් තියෙනවා අපිට. මොනවාද මාන්නේ ඇති වෙන ක්‍රම තුනක්? එකක් තමයි අපට මාන්න තුනක් තියෙනවා. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා තුනක් තියෙනවා. තවත් මාන තුනක් විස්තර කරනවා. ඒ තමයි මාන, ඕමාන, අතිමාන කියලා. තවත් තුනක් විස්තර කරනවා. ඉතින් ওই විදිහට මාන්නේ ගැන එක එක විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. ඊට පස්සේ මාන, ඕමාන, අතිමාන. ඔය කාරණු හයෙම කියන්නේ කාරණු තුනක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි එක මාන්නයක් තමයි තමන් අන් අයට වඩා උසස් කියලා හිතන එක. අනිත් එක තමයි අන් අයට වඩා තමන් පහත් කියලා හිතන එක. අනිත් එක තමයි තමන් අන් අයත් එක්ක සමානයි කියන එක. ඒක රෝම ඔය මාන්න තුන තමයි අපිට තියෙන්නේ. දැන් අපිට තියෙනව ඇතිද? ඔය මාන්න තුනම තියෙනව ඇතිද නැතුව ඇතිද? තුනම තියෙනව නේද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අර තථාගත අච්චාරිය සූත්‍රයේ විස්තර කළා මේ ලෝකේ සියලු දෙනාම මාන්න මාන්න රාම මාන්න රාම මාන්නේ තමයි නවා තැම්පල කරගෙන ඉන්නේ කියනවා. මාන්න රතා මාන්නේට තමයි ඇලී වාසය කරන්න කියනවා. මාන්න සම්මුදිතා මාන්නෙන් තමයි සතුටු වෙන්නේ කියනවා. එතකොට සියලු ලෝක සත්‍යෝ මාන්නේ නවා තැම්පලක් කරගෙන ඉන්නේ. නවා තැම්පල කියන එක අපි දන්නවනේ නේද? නිතරම අපි නවතින්නේ කොතනද? නවා තැම්පල කියන්නේ එතෙන්ට. එතකොට මාන්නේ තුල අපි නැවතිලා ඉන්නවා. නවා තැම්පලක් කරගෙන ඉන්නවා. මාන්නේම තමයි සතුටු වෙන්නේ කියනවා. මාන්නේට මැරිලා අපි වාසය කරනවා. ආන් ඒ ලෝක සත්‍යයට බුදුරජාණන් වහන්සේ මාන්නේ දුරු කරන ධර්මයේ දේශනා කරනවා. ආන් ඒ ධර්මයේ දේශනා කරනකොට මාන්නෙන් පීඩා විඳින දුක් විඳින මිනිස්සුන්ට හරි ආශාවෙන් ඒ ධර්මය අහනවා කියන සුසුසති කියලා කියන්නේ. ඒ මාන්නේ දුරු කරන ධර්මයේ කියලා දෙනකොට ඒක අහන්න හරි ආශාවක් ඇති කරගන්නවා කියන. සෝතං ඕදාති කං යොමු කරගෙන අහගෙන ඉන්නවා. අඤ්ඤාචිත්තං උපට්ඨපේති ඒ ධර්මයේ තේරුම් ගන්න බලාගෙන ඉන්නවා කියනවා. දැන් බලන්න මේ මාන්නේ මුල් කරගෙන තමන්ට පීඩාවක් දුකක් කනගාටුවක් කියලා තමන්ට තේරෙනවා නම් තමයි ඒ කෙනා තමයි මාන්නේ දුරු කරගන්න කැමැත්තක් උපදවගන්නේ. එතකොට මාන්නේ සතුටු වෙවි ඉන්න මිනිස්සු මාන්නේ නවා තැම්පල කරගෙන මාන්නේට මැවිලා ඉන්න මිනිස්සුන්ට මාන්නේ දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ලෝකේ බොහෝ පිරිසක් ඒ ධර්මය අහන්න හරි ආසාවෙන් අහනවා කියන. ඒක තථාගතයන් වහන්සේ තුළ තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක් හැටියට විස්තර කරලා තියෙනවා. එතකොට දැන් බලන්න එහෙනම් මේ මාන්නේ අපි තුළ තියෙන විදිහ අපි ඉස්සෙල්ලා හොඳට තේරුම් අරන් තියෙන්න ඕනි. මාන්නේ හට ගන්න විදිය කොහොමද? අපි තුල මාන්නේ හටගන්නේ නිතරම අපේ හිතේ කැමැත්තක් තියනවා නේද? සංසන්දනය කරන්න අපි එක එක්කෙනා සසඳා බලන්න අපේ හිතේ කැමැත්තක් තියනවද නැද්ද? ඒක සාමාන්‍ය ආයතනයක් වගේ තියෙනවා අපි ඔක්කොටම. ඉන්ද්‍රියක් වගේ තියෙනවා. නිතරම අපි බලනවා එක එක්කෙනා සංසන්දනය කළ බලන්න. ඇඳුමක් ගත්තා සංසන්දනය කරනවද නැද්ද? අරයාගේ ඇඳුමට වඩා මගේ ඇඳුම හොඳයිද නැද්ද? ඔන්න සංසන්දනය කරනවා.
වාහනයක් ගන්නවා. අර වාහනයට වඩා මගේ වාහනේ හොඳයිද? කෑමක් වෙනවා. අර කෑම අර ඉදර වෙන කෑමට වඩා අපි වෙන කෑම රසයිද? ඊට වාසේ සෙන්ට් වර්ග ගත නාසයට ඔක්කේ හැම ආයතනයක් ඔස්සේම කයර දැනෙන පහස මනසෙර දැනෙන අරමුණු ආයතන අය ඔස්සේම අපි සෑම දෙයක්ම සංසන්දනය කර කර බලන්න අපේ හිතේ කැමැත්තක් තියෙනවද නැද්ද? ආන් ඒ සංසන්දනය කරන එකත් එක්කම අයෝනිසෝ මානසිකාරය අපි යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? නූපන් මාන්නය උපදිනවා, උපන් මාන්නේ බලවත් වෙලා යනවා. ඔන්න මාන්නේ හටගන්න ඒක හේතුව. හොඳට බලන්න අපේ හිතේ ස්වභාවය තියෙනවද නැද්ද කියලා. හැම කටයුත්තකටම තියෙනවක. මුළු ජීවිතේ පුරාවට ඉපදිච්ච තැන ඉඳලා තියෙනවා, බලන්න නැද්ද තියෙනවද කියලා. දරුවෙක් ඉපදුනත් අපි සංසන්දනය කරනවද නැද්ද? දරුවාගේ ඉපදුනේ දව ඉස්කෝලේ යවනකොටත් අපි ගොඩාක් සංසන්දනය කරනවා නේද? දැන් පවගේ දවසල නම් ගොඩක් සංසන්දනයක් කළා. කාටද චාන්දි දෙන්නේ නේද? ඊට වාය චාන්දි පෙරදුනා සංසන්දනය කරනවා. චාන්දි දෙන්නත් සංසන්දනය. ආන් ඒකත් ඒ කයෝනුසුම මානසිකාරය යෙදෙනකොට අපිට නැති මාන්නයක් එන ඇඟට. අරයා පෙරදි අපි දිනු. අරක හරි නෑ, මේක හරි. Taman තුල හටගන්නේ නැද්ද? ආන් මාන්නේ අර එක්ක හීන මාන්නයක් හටගන්නවා. මම සෞතු යරගොල්ල හොඳයි. ඒ නැත්තං අතිවානයක් හටගන්න. ඒ කියන්නේ මම නරකයි, අරිගට්ටේ හොඳයි, අනිත් කැට්ටේ හොඳයි, මම නරකයි, නැත්තම් මම සමානයි. ආන් එතකොට බලන්න අපි සංසන්දනය කරන එකත් එක්කම හැම දෙයක්ම අපි සංසන්දනය කර බලන්න 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 අපි තුළ ඔය මාන්න තුනේ එකක් අනිවාර්යයෙන්ම හටගන්න. එතකොට මාන්නේ හටගන්න ඕනේ ඒක හේතුවක්. එතකොට එහෙනම් ඒ සංසන්දනයේ කිරීම නවත්ත ගන්න කොහොමද අපි? සංසන්දනය කර කර දැන් අපි බලනවා. එතකොට ඔය විදිහටම සංසන්දනය කරන යෝනිසෝ මානසිකාරයේ පැත්තටත්. ඒ කොහොමද යෝනිසෝ මානසිකාරයේ දෙන්නේ? එතකොට මොකද වෙන්නේ? අර උපන් මාන්නේ දුරු වෙලා යනවා. ආයෝ මාන්නේ හටගන්න තු වෙනවා. කොහොමද යෝනිසෝ මානසිකාරයේදී මේ සංසන්දනය කරන්නේ? හොඳ උදාහරණයක් තියෙනවා. අපි නිතර අහනවා කේමා විසුන්වාසගේ කතාව නේද? දැන් කේමා විසුන්වාසගේ චරිතය ගත්තොත් දැඩි මාන්නයෙන් හිටියේ චරිතයක්ද නැද්ද? චරිතයක්. එතකොට රූපේ ගැන ලොකු ආඩම්බරින් හිටියා. අන්තිමට බණ අහන්න යන්නත් අකමැති, බලෙන් බණ අහන්න කරන් ගියා. දැන් රූපේ ගැන දැඩි මාන්නයෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ලස්සන රූපයක් මවලා දැන් පෙන්නනවා. දැන් සංසන්දනය කරන්නේ යෝනිසෝ මානසිකාරයෙන්ද අයෝනිසෝ මානසිකාරයෙන්ද? ආම් බලන්න, යෝනිසෝ මානසික අර රූපෙට වඩා මගේ රූපේ ලස්සනයි කියලා මං හිතාගෙන හිටියේ. දැන් මට වඩා ඒ රූපේ ලස්සනයි. ඕන දැන් ඒ ලස්සන රූපේ දැන් ටික ටික වයසට යනවා. හරි වැඩේනේ. මටත් ඔය වැඩි වෙනවනේ. හේ රූපේ අවුරුදු 10ක් 20ක් වැඩි වෙන්න වැඩි වෙන්න දැන් කල්පනා කරනවා, අනේ මගේ දත් ටිකත් හැලෙවෙනවනේ. ඒ රූපේ කිස්සි දෙනවා, මගේ කිස්සි දෙනවනේ. ඒ මූණේ රැලි වැටෙනවා, මගේ මූණෙත් රැලි වැටෙනවනේ. ආන් ওই විදිහට දැන් හරි පැත්තට යෝනිසෝ මානසිකාරයේදී සංසන්දනය කරගෙන කරගෙන යනවා. අන්තිමට මොකද වෙන්නේ? ඔන්නේ රූපෙ මැරිලා වැටුණා. එතකොට කල්පනා කළා, හරි වැඩි මමත් මැරිලා යනවනේ කියලා කල්පනා කළා. ආන් එතකොට ඒ යෝනිසෝ මානසිකාරයේ යෙදෙන්න යෙදෙන්න අර තමන්ගේ හිතේ ඇනිලා තිබ්බ උල, මාන උල ටික ටික ගැලවි 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 ගිහිල්ලා අන්තිමට මොකද වුනේ? මාන උල ගැලවිලාම ගියා. රහත් අරහත්ත්වයට පත් වුණා. එහෙනම් අපි සංසන්දනය කරන්න ඕනේ හරි ක්‍රමයට. වැරදි විදිහට කල්පනා කරන්න 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 මාන්නය හට ගන්නවා මිසක් කවදාවත් අපේ නැති වෙන්නේ නැහැ. එතකොට මාන්නය හට ගන්න අපිට තේරෙන්නේ නැහැ. දැන්
ඒකට මොකද කරන්නේ? දැන් හට ගන්න ඒක පාරම තීරින්නේ. ඒකට මොකද කරන්නේ? ඒකට තීරව තව වැඩක් කරන්න. ඒකට කරන්න ඕනි මාන්නේ අපිට හට ගන්නවා තීරින්නේ නැත්තම්. හටගත්තට පස්සේ අපිට තීරණවද නැද්ද? දැන් අපි මොකක් හරි කාතේක හරි කතා බහක යෙදුණ කීමුකෝ. තමන්ගේ ಗುಣ කියන්න ගත්තා. හියල ඉවරෙනකොට තේරෙනවා හරි වෙඩේ මගේ ಗುಣ කිව්වනේ අරයාගේ අගුණ කියලා. ආන් ඒක තේරෙනවද නැද්ද ඊට පස්සේ? ඉවරුණාට පස්සේ අපිට තේරෙනවා ආන්න මම වැරදුනට වැරදුනා. එතකොට අපි හිතට ගන්න ඕනි ඔන්න මගේ වචනේ වැරදුනා. මම මාන්නේ ඇති කරගත්තා. ආයෙන මම මේක ඇති කරගන්නේ නැහැ. දැන් ගොඩාක් වෙලාවට අපිට මාන්නේ හට ගන්න හොයා ගන්න අමාරුයි. ඒක දුරු කරන්න තියෙන ප්‍රඥාවෙන් නිසා තමයි අමාරු. දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කයෙන් කරන වැරදි කය සංවර කිරීමෙන් හරියනවා. වචනයෙන් වෙන වැරදි වචනේ සංවර කිරීමෙන් හරියනවා. හැබැයි හිතෙන් තමයි මාන්නේ හටගන්නේ. ආන් ඒක ප්‍රඥාවෙන් දැකලා දැකලම දුරු කළ යුතුයි. ඒ නිසා තමයි අපිට එක පාරව මේක හොයාගන්න බැරි. හොඳ සිහියෙන් ඉන්නවා නම් ඔන්න මාන්නේ හටගන්න අවස්ථා ගොඩාක් අපිට තියෙන. දවස පුරාම ගත්තොත් වැඩිපුරම මාන්නේ ඇති වෙන සිදුවීම් තමයි අපේ ජීවිතය ඇති වෙලා තියෙන්නේ. කතා කළොත් එහෙම එකක්. බලන්න හොඳට තම තමන් හිතලා බලන්න. තමන් කාත් එක්ක හරි කතා කළොත් දහම් කතාවක් කළා කියමුකෝ. කාටද ලකුණු දාගන්නේ? ආන්න තමන්ට තමයි දාගන්නේ නේද? ඊට පස්සේ අනිච්චේන පරද්දන්නම නෙවෙයිද කල්පනා කතාව? විවාද වාද විවාද ඔක්කොම ওই මාන්නෙන් තමයි හටගන්නේ. ඉතින් ඒක නිසා හොඳට අපි ඒ මාන්නේ හටගන්න පැති අපේ ජීවිතේ පුරාම අපි හොඳට කල්පනා කර කර බල බල තියාගන්න ඕන. එතකොට මේ අවස්ථාවේ මගේ මාන්නේ ඇති වෙන්න පුළුවන්. දැන් රූපේට රූපේ මුල් වෙලා මාන්නේ ඇති වෙන්න පුළුවන් අපිට. මගේ රූපේ ලස්සනයි, අර රූපේ කැතයි, අර ඇඳුම කැතයි, මේ ඇඳුම ලස්සනයි, අර වාහනේ කැතයි, මේ වාහනේ හොඳයි, අර ගෙදර කැතයි, මේ ගෙදර හොඳයි, අර බඩු හොඳයි. රූප මුල් කරගෙන ඕන තරම් අධිමානිය තියෙනවා අපිට. හීනමානියත් ඇති වෙනවා, සමාන කරන මානියත් ඇති වෙනවා. ඉතින් දැන් අපිට රාග දේශම හටගත්තු සාමාන්‍යයෙන් අපිට ටිකක් තේරෙනවානේ. දැන් මේක අපි අවබෝධානේ වැඩි යොමු කරන්නේ නැති පැත්තක් තමයි මාන්නේ කියන එක. ඒ නිසා තමයි මාන්න උලා අපිට ගලව ගන්න අමාරු. ඉතින් මේ කර්මයේ සූත්‍ර කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් මාන්නේ නැති හිතකින් වාසය කරන්න ඕනේ. ඒකට මාන්නේ දුරු කරන්න අපි ලොකු මහන්සියක් දවස පුරාම ගන්න ඕනේ. මේක අද කළ හෙට ඉවර කරන එකක් නෙවෙයි. දවසේ Tamanට අවස්ථා යෙදෙනවා ගොඩාක්. රැකියා ස්ථානයට ගියොත් ඒ කරන රැකියාව බලන්නකෝ. මුල් කරගෙන මාන්නේ ඇති කරගන්න නැද්ද? ඇති වෙන අවස්ථා එන්නේ නැද්ද? තමන් කරන වැඩේ තමයි හොඳ. කවුරු හරි පොඩ්ඩක් වරද්දුවොත් කේන්ති අත එක්කම. දැන් අනිත් එක තමයි මාන්නේ ඇති වෙන්නේ. හේතු වෙන එකක් තමයි ඊර්ෂ්‍යාව. එතකොට ඊර්ෂ්‍යාවත් එක්කත් මාන්නේ ඇති වෙනවා අපිට. එතකොට ඊර්ෂ්‍යාව කියන්නේ අගුණේ මුල් කරගෙන මාන්නේ ඇති වෙනවා. ක්‍රෝධේ මුල් කරගෙනත් මාන්නේ ඇති වෙනවා. රාගේ මුල් කරගෙනත් මාන්නේ ඇති වෙනවා. දේශේ මුල් කරගෙනත් මාන්නේ ඇති වෙනවා. බලන්න මාන්නේ නේද? සෑහෙන මාන්නේ ඇති වෙන පැති අපේ ජීවිතේ පුරාවටම තියෙනවා. හැම අකුසලයකම අරටු හැටියට තියෙන මොකද්ද ඉතින් බැලුවොත් එහෙම එක අකුසලයක් තමයි මාන්නේ. ඉතින් ඒක නිසා මේ මාන්නේ දැන් බලන්න. දැන් ආනන්ද මහරහතන් වහන්සේ ගත්තොත් එහෙම ආනන්ද මහරහතන් වහන්සේ අවසාන මේ සංගායනා වෙලාවේ ස්වාමීන් වහන්සේලා කරුණු පහකින් කරුණු කිව්වා නේද? මොනවාද කිව්වේ? බුදුරජාණන් වහන්සේගෙන් මේ කුද්දානුකුද්දක ශික්ෂාපද ආනන්ද මහරහතන්සේ අහගත්තේ නැහැ. ඒ නිසා ඒක වැරද්දක් කිව්වා. බුදුර මේ ආනන්ද මහරහතන්සේ කිව්වා මම ඉතින් ඒක ඇහුවේ නැති, ඒක වැරද්දක් කියලා කියනවනම් මම වැරද්දක් හැටියට පිළිගන්නවා. හැබැයි ඉතින් මම ඒක වැරද්දක් හැටියට මගේ හිතෙන් නම් දකින්නේ නැහැ. සංඝයා කියන නිසා මම පිළිගන්නවා කියනවා. දැන් බලන්න මේ නිහතමානී වෙන්නේ නැද්ද ඒ අවස්ථාවල? ඒකට අපිට ගොඩාක් වෙලාවට තියෙන වරද කළා, වරද පිළිගන්න කැමති නැහැ. ඇයි ඒ? මාන්නේ නිසා.
Itu waradak kalla, siksa apa dah kaya dina wa? Pilihan nak kaya macam ni? Ini kau yang dah aku sili. Ragi mut nabi, desi mut nabi, mui un morning nabi illa. Waradak kalla, waradak pilihan apa yang kaya macam ni? Itu orang yang mulkeraganat morning nang hati ganu api tu le. Itu orang dengan itu pasai ananda waradak ni, kau bahan si budur jangan nasiing, me firnu ampan illaavi. Kantawan lawa, budur jana si wandu awa issa. Lekin kandulu elim bahagia tu nasi temuna. Eke veradi eke uwa. Itu kuda aranda maharatana si kiwa, mama iting veradda kerir da ki inne, kantawa iti reyavenu kutta, ghevallu elte avando ni. Ti obu vahase la kiyena vanang varadda kerir mampilikan nang kiwa. Dai aam balan itu kuda nihetamani venu aki neke, thamam kalpana karakaram vendo ni kadnad. ए गुणधार महाटगान ने उखड़ में आती है ना नियतमानी का मैथिकरगान ने धर्मी विषंदुंग आपे ठाबा दिलाती ना बुद्ध रजाना से गोड़ा इधर रांगे विषंदुंग आपे पूर्व कलोत आपे तुलती है ने माने दुरुकरगान ने पुलु आंग का मती है इधर वडे विषंदुंग बुद्ध रजाना सूत्र पिटके पुरावटम कीला दिलाती Dengan ni, dengan ananda Maharaja naasi langit dawasak, ajiwe ke kau. Itu beri ajiwe ke awilah ananda Maharaja segihana wa. Swami ini swak kahat darami ke ani mukad. Ire pasi me superi panna swakyo kaud. Sugatai ke ani kahatad kilehu. Pasne tu nak kehu. Maka mukad. स्वाक्खाता इक्याने मुकाद्द, स्वाक्खाता दार्मे मुकाद्द, सुपडिपान स्रावक्यों काउद, सुगत स्रावक्यों काउद कीलहु. इतिं आनंद महारातना सेविले उत्तर दुन्ना, मम उबे मान्नं उबड़ कैमिति विदिर उत्तर दिन्न कीलहुआ. मोहे दुरुकरण ने अम धार्मिया देशना करना अंगे धार्मिये स्वाक कहते थे ना द किले आगे क्या हुआ इधर उधर में आउटर दूना ये मनांगे ये धार्मिये स्वाक कहते ही तो माय क्यों हुआ इधर पास से आनंद मारते ने हुआ याम किसी श्राव के रागे दुरुकरण ने प्रतिपदा आवे देर वनांग देशे दुरुकरण ने प्रतिपदा आंगे श्राव के सुपरिपान न दे किले हुआ इतने बोल क्यों हिम श्राव क्यों ना अनिवार्य म सुपरिपान ना ये क्यों इड वास्ते हुआ रागे याम किसके ने दुरुकला नंग देशे दुरुकला नंग मोहे दुरुकला नंग ये आय सुगताई ने दे किले हुआ हिम ना अनिवार्य म सुगताई क्यों इतने बोल टेम आजीव के आखों द नहीं अनित्य पहाड़ के लिए नहीं धर्म में प्रकाश कला अकेला लोकु सातुड़ा प्रकाश कला तेरुआं सार नहीं गया दें वाला नहीं तो उड़ आपटे याम किसी माने दुरु करेंगे नियत माने उत्तरे अधीने वनांग देने तेरे कम उत्तरे में कांदे धर्म में माय उत्तरे दें दोने धर्म में इटे में सत्कार करेंग आंगे तुले मानी ने ऐ माने दुरुकरण धर्मे तमाई बुद्ध रजा नाश की धर्मे तुले धर्मे तुले इन कावा दावत मान्य आकुपदिन ने माने दुरुवेला यनो आमिशा कुपदिन ने इतिंग आंगे कनिसा माने दुरुकरण ने बुद्ध रजा नाशे कियला दीप वैद्य पीरीवेला कापटे तीनों इतिंग ये वैद्य पीलीवेला कियला देने काले इंतवाई माँ के मानने हाटगाने पैती आपटे जीते पुरावट में देन तीन वधने हाटगान वधने द गे अख्य दुआ थैम काटे युत्ते के दी मापी माने इसराटे नो माने इसराटे विल्ला एक इंग आकुसले आसीद देने के लाव गालंगाने वतने निनी दस हाथु में रुना आपीटी का बाये बिनवा, भूरुआ की गोते हैं बाये बिनवा, मात्रे हम भी गोते हैं मेरी कांग, बाये बिनो है भाई मानने तूना ने किसी बायक ने, नहीं दे, रागे है तूनो टिका बाये थी नवा, देशे है तूनो,
ඒත් බය තියෙනවා පොඩ්ඩක්. බය ඇති වුණොත් ඒත් බය තියෙනවා. හැබැයි මාන්නේ ඇති වුණාට කිසි බයක් නැහැනේ අපිට. ඇයි ඒ? ඒ තරම් මේක ගිලා බහැලා තියෙන හිතට. මාන්නේ කියන දේ. ඉතින් ඒ නිසා මාන්නේ දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන වැඩපිළිවෙලක් රාහුල ස්වාමීන් වහන්සේට කියලා දුන්නා. මොකද කියලා දීපු වැඩපිළිවෙල? බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා මාන්නය අපි ඇති කරගන්නේ කරුණු පහකට. මොනවාද ඒ කරුණු පහ? ඔක්කොම සමස්තයක් හැටියට ගත්තොත් කරුණු පහකට දාන්න පුළුවන්. අපි මාන්නය ඇති කරගන්නේ එක්ක රූපයකට, එක්ක විඳීමකට, එක්ක හඳුනා ගැනීමකට, එහෙම නැත්නම් චේතනාවකට, එහෙම නැත්නම් විඥාණයට. දැන් බලන්න, දැන් අර මං කලින් කිව්වේ අපිට එදිනෙදා වෙන ඔක්කොම ඔය ඔක්කොම එකතු කරලා හකුලුවා කිව්වොත්, සංක්ෂේපයෙන් කිව්වොත් මාන්නය ඇති කරගන්න කරුණු පහ ඔය පහ. ඔය පහ අයිති මොකටද? පංච උපාදානස්කන් අයිති මොකටද? දුකටද? දුක හට ගැනීමද නැතිවීමටද? දුකටනේ අයිති. එහෙනම් අපි මාන්නය ඇති කරගන්නේ මොකටද? ආන්න අපි මාන්නය ඇති කරගන්නවා මේ අහක යන දුකකට, අහක යන රූපයකට, අහක යන වේදනාවකට, සංඥාවකට, සංස්කාරයකට, විඥානයකට. මේ පහට අපි මාන්නය ඇති කරගන්නවා. එහෙනම් මාන්නය දුරු කරන්න කැමති කෙනා ඔය පහ දුකක් හැටියට දකින්න උන්. එතකොට මොකද වෙන්නේ? තමන් තුළ තියෙන මාන්නය නැති වෙලා යනවා. එතකොට ඒ දුකක් හැටියට දකින්න කියලා දීපු භාවනාව තමයි බුදුරජාණන් වහන්සේ අපට ස්කන්ධ භාවනාව. රූපය අතීතේ නිරුද්ධ වේගයේ සියලු රූප හේතු නිසා හටගන්නා හේඳ, වහා වෙනස් වී යන හේඳ, හේතු නැතිවෙන්නේ නැතිවි යන හේඳ අනිත්‍යයි අනිත්‍යයි කියලා සිහි කරන්න. ඔන්න අතීතේ රූප කෙරෙහි තියෙන මාන්නය අපි තුල නැති කරගන්න ක්‍රමය. අතීත රූප කෙරෙහි අපිට මාන්නය ඇති වෙන්නේ නැද්ද? ඇති වෙන ඕන තරම්. අතීතය ගැන හිතීත අපි කූට කතන්දර කියන්නේ නේද? මං ඒ කාලේ මෙහෙම කළා, මෙහෙම කළා, අරේ ගියා, මේ ගියා, මම මෙහෙ විභාගෙ ලිව්වා, මම මෙහෙම පාස් වුණා. ඕන තරම් දැන් මම විස්තර කියන්න ගියොත්, ඒව කියන්න ගියොත් වෙලා මදි නේද? ඒව තම තමන් තේරුම් කරගෙන මතක් කරගන්න ඕනි. එතකොට ආන් ඒ විදිහට අතීතේ නිරුද්ධ වෙගේ සියලු රූප අනිත්‍යයි කියලා සිහි කරනවා. අනාගතේ හටගන්න රූප ගැන අපි කල්පනා කරනවද නැද්ද මාන්නේ? දැන් බලන්න, අනාගතය ගැන මහා බලාපොරොත්තු තියාගෙන ප්‍රාර්ථනා ගොඩ කරගෙන අපි ඉන්නවා. අනාගතේ මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම රූපයක් එන්න ඕනි, මෙහෙම වේදනාවක් එන්න ඕනි. ගොඩාක් අපි අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන මාන්නය ඇති කරගන්නවා අපි. ඒ නිසා අනාගතේ තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා ඒ සියලු රූපත් අනිත්‍යයි කියලා සිහි කරනවා. වර්තමානයේ තියෙන රූපයත් ඒ විදිහටම සිහි කරනවා. තව රූප තියෙනවා ගොඩක්. මොනවාද? සියුම් රූප තියෙනවා, ගොරෝසු රූප තියෙනවා. ඊට පස්සේ තමාගේයි සලකන, බාහිරයයි සලකන, යහපත් අයහපත්, දුර ළඟ, එකලස් ආකාරයකින් හොඳට නුවණින් විමසන්න ගත්තොත් තමයි මේ මානහුල ගැලවිලා යන්නේ. ඒව නැත්තම් ගැලවිලා යන්නේ. දැන් බලන්න ඕන රූපේ ගැන අපි ගත්තොත් එහෙම. දැන් හොඳ භාවනාවක් තියෙනවා මාන්නේ කඩා ගන්න කැමති අයට. මොකද්ද? අසුභ භාවනාවටත් වඩා හොඳට හිතට වදින භාවනාවක් තියෙනවා. නවසීවතික භාවනාව. ඒ භාවනාවෙන් මේ රූපේ හොඳට මාන්නේ දුරු කරගන්න පුළුවන් හොඳ භාවනාවක් තමයි නවසීවතික භාවනාව. දැන් බලන්න ටිකක් කල්පනා කළා. දැන් ගත්තොත් එහෙම මරණයක් වුණාට පස්සේ ඒකහා මතන්වා, දීය මතන්වා, තීය මතන්වා. මැරුණාට පස්සේ දවසක් යනවා, දෙකක් යනවා, තුනක් යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉඳ වෙන්න ගන්නවා. නිල් පාට වෙනවා. ඊට පස්සේ නිල් පාට වෙලාද සැරව පිරීලා තියෙනවා මේ ශරීරේ.
ආගේ ශරීරයේ ස්වභාවයමයි මගේ මේ ශරීරයත් කියලා හිතුවොත් ආගේ සිතවිල්ල තුළ අපේ රූපයට තියෙන මාන්නය අපි තුළ නැති වෙලා යනවා. බාහිර රූපවලට තියෙන මාන්නේ ඒකත් නැති වෙලා යනවානේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ නිල් පාට වෙලා සැරව ගලලා ඊළඟ පියවර මොකද්ද? පළවෙනි එක ඕක. ඔන්න ඊට පස්සේ මේ නිල් පාට වෙලා සැරව ගලනකොට ආරංචි වෙනවා සත්තුන්ට. නේද? ආරංචි කියන්නේ නේද? ගඳ යනකොට ඉව වැටෙනවා සත්තුන්ට. කාපුටොන්ට සත්තු ඉව වැටෙනවා. නාරින්ට, ඊට පස්සේ උකුස්සුන්ට, එක එක සත්තුන්ට ආරංචි යනවා. ටික ටික කිට්ටු කරනවා නේද? කිට්ටු කළා දැන් කෑලි කඩ කඩා කන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? අර ලස්සනට තිබ්බ රූපේ දැන් තව ටිකක් සෞත් වෙලා ඒ රූපේ යම් විදිහකින්ද පවතින්නේ මගේ රූපෙත් ඔය විදිහමයි කියලා සංසන්දනය කළ බලනවා. අර මම මුලින් කිව්වා වගේ. එතකොට තව ටිකක් අපේ මානහුල රූපේට තියෙන මාන්නේ අඩු වෙලා යනවා. ඊට පස්සේ කල්පනා කරනවා දැන් මේ සත්තු කෑලි කෑලි දැන් කෑලි කෑලි කනවා. ඊට පස්සේ නහ මස් ටික කෑලි තැන් තැන් වලින් ගැලවිලා දැන් ඇට ටික පෑදෙලා තැන් තැන් වලින් ඇට පෑදෙලා නාර තියෙනවා, ලේ තියෙනවා. ආගේක ගලපලා බලනවා. ඔය විදියට පියවරෙන් පියවර පියවරෙන් පියවර අන්තිමට යනකොට මේක ඇට සැකිල්ල අලු බවට කුඩු බවට පත් වෙලා පොළොවට පස්සෙලා යන විදිය දකිනකොට හොඳට සංසන්දනය කළ තමන්ගේ ජීවිතෙත් එක්ක බැලුවොත් මේ රූපේ කෙරෙහි හටගන්න ආඩම්බරයේ මාන්නේ අපි තුල සම්පූර්ණයෙන්ම කඩා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඇති වෙන විඳීම අපට තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, දුක් සැප රහිත වේදනා ඕන තරම් අපිට හට ගන්නවා. ඒ මුළුලා මාන්නේ හට ගන්නවා. ඊට පස්සේ විශේෂ කොටසක් තමයි සංඥාව කියන්නේ. මානහුල සංඥාවත් එක්ක තමයි සම්බන්ධ කියනවා. ඔය නිත්‍ති ප්‍රකරණය කියන අලුත් පොතේ ලස්සනට ඒක විස්තර කරනවා. සංඥාවත් එක්ක තමයි මේ මාන්න හුලාපි තුල ඇරිලා තියෙන්නේ කියනවා. ඒකට සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගන්නදී හරියටද හඳුනගන්නේ වැරදියටද අපි? වැරදියට හඳුනගන්නේ කියන සංඥා විපල්ලාස් කියලා. ආන් වැරදියට හඳුනගන්න තාක්කල් අපිට හටගන්නේම මාන්නයක්මයි. ඒකට ආන්ගේ මාන්නේ හටගන්න සංඥා විපල්ලාසේ මුල් වෙනවා අපිට. ඉතින් ඒක නිසා අපි හොඳට මේ මාන්නේ ඇති වෙන අවස්ථා මාන්නේ දුරු කරගන්න ක්‍රම හොඳට අපි පුරුදු කරගන්න ඕනි. දැන් චාන්න ස්වාමීන් වහන්සේට බුදුරජාණන් දැම බ්‍රහ්ම දණ්ඩනේ. ඒකත් මාන්නේ දුරු කරගන්න තිබ්බ ක්‍රමයක් චාන්න ස්වාමීන් වහන්සේට. මාන්නේ දුරු කර වෙන්නේම නැති පාර. පෙරවම් පාන මොහොත කිව්වා ආනන්ද චාන්න වික්ෂුවට බ්‍රහ්ම දණ්ඩේ දානික. ඊට පස්සේ බ්‍රහ්ම දණ්ඩේ කියන්නේ මොකද්ද? අනිත් අයට කතා කරන්න පුළුවන්. හැබැයි මේ එයාට කතා කරන්න පුළුවන්, අනිත් අයට කතා කරන්න බෑ, අවවාද කරන්න බෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා භාග්‍යතුන් වහන්සේට මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි අන්තිමට කිව්වේ බ්‍රහ්ම දණ්ඩේ දාන්න කියලා ගිහිල්ලා. ඊට පස්සේ කිව්වා මේ චාන්න භික්ෂුව හරි චණ්ඩයි කිව්වා, හරි සැරයි කිව්වා. මට නම් තනියෙන් අමාරුයි කිව්වා. තව පිරිසක් එක්කගෙන ගිහිල්ලා බ්‍රහ්ම දණ්ඩේ දාන්න කිව්වා. අන්තිමට ගිහිල්ලා චාන්න ස්වාමීන් වහන්සේ කිව්වා විතරයි මොකද උනේ? සීන ඇති වෙලා වැටුණා බ්‍රහ්ම දණ්ඩේ දැම්ම කියන්නේ. මාන්න එතනින්ම බැස බින්දුවට. ඊට පස්සේ මොකද උනේ? චාන්න ස්වාමීන් වහන්සේ කුටියක් කුටියක් ගානේ ඇවිදගෙන ගිහිල්ලා දැන් අහනවා ස්වාමීන් වහන්සේලාගෙන්, අනේ මට අවවාද කරන්න, මට අවවාද කරන්න කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේලා අවවාද කරන රූපේ අනිත්‍යයි කියලා දකින්න කියනවා. වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි කියලා දකින්න කිව්වා. ඒ වගේ මේ පංච උපාදාන අනාත්මයි කියලා දකින්න කිව්වා. දැන් මේ චන්න ස්වාමිනා දැන් ඒක කිව්වට එච්චරයි අවවාදය හම් වෙන්නේ. චන්න ස්වාමිනාස බැලුවා මම දන්නවනේ අප්ප මේ ඇස අනිත්‍යයි. දැන් අපි දන්නේ නැද්ද? කන අනිත්‍යයි, මේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, මේවා අනාත්මයි. මේවා දැනගත්තට මගේ හිත කෙලෙස් වලින් නිදහස් වෙන්නේ නැහනේ කියලා හරි ගැටලුවකට මුහුණ දුන්නා. අන්තිමට කල්පනා කළා මට දැන් අවවාද ලබා ගන්න එක්කෙනයි ඉන්නේ සුදුසු කෙනෙක්. ඒ තමයි
ආනන්ද ස්වාමීන් වහන්සේ. යන්න ඕනේ ආනන්ද ස්වාමීන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා. ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි මම මෙහෙම කුටියක් ගාන ගියා තේරේ භික්ෂුන් වහන්සේලා. ඔක්කොම මට මේ විදිහට අවවාද කරා මේ පංච උපාදක අනිත්‍යයි අනාත්මයි කියලා සිහි කරන්න. හැබැයි මගේ හිත උපක්ලේශ වෙලී සම්පූර්ණ නිදහස් වෙන්නේ නැහැ නේ කිව්වා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා චන්න ඔබ දැන් සුදුසුයි ධර්මය අවබෝධ කරන්න කිව්වා. මානේ නැමැති සොඬ පහලට හෙලා ගත්ත කෙනෙක් දැන් කිව්වා. කිව්වා විතරයි සතුටක් හිතේ ඇති වුණා. ඒ සතුටත් එක්කම මේ ආනන්ද මහරතන කච්චානගොත්ත සූත්‍රය කියලා දුන්නා. කියලා දීලා ඉවර වෙනකොට ධර්මය අවබෝධ කරලා සසරෙන් නිදහස් වුණා. දැන් බලන්න එහෙනම් මේ මාන්නේ අපිට තේරෙන්නේ නැති නිසා ඒ මාන්නේ දුරු කරගන්න තියෙන වැඩපිළිවෙල අපි යෙදුනොත් ඒක අපි මාන්නේ දුරු වේද නැද්ද? දැන් මාන්නේ අපිට හට ගන්නවා තේරෙන්නේ නැහැ. හැබැයි මාන්නේ දුරු කරන වැඩපිළිවෙල අපි පුරුදු කරගෙන යනවා. එතකොට මොකක් වෙයිද? මාන්නේ දුරු වේද නැති වේද? දුරු වෙනවමයි අපි තුල. ආය ප්‍රාර්ථනා කරන්න කී කියා එන දෙයක් නැහැ. මාන්නේ දුරු කරන වැඩපිළිවෙල අපි යෙදෙනවා. ආන් ඒ යෙදෙන වැඩපිළිවෙල තමයි අර පංච උපාදානස්කන්ධයේ හොඳට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හොඳට සිහි කරන්න අපි පුරුද්දක් ඇති කරගන්න ඕනි. ඊට පස්සේ ඒ මාන්නය ඇති කරගෙන පැති අපි හොඳට අධ්‍යයනය කරන්න ඕනි දවස පුරාම. දැන් ඒකනේ අපි සිහියෙන් ඉන්නවා කියන්නේ නේද? දැන් කායානුපස්සනාව තුළින් රූපේ කෙරෙහි තියෙන මාන්නය නැති වෙලා යනවා. වේදනානුපස්සනාවට වේදනාව කෙරෙහි තියෙන. චිත්තානුපස්සනාවට සිත කෙරෙහි. ධම්මානුපස්සනාවට සියලු දේවල්. මාන්නය දුරු කරන සතර සතිපට්ඨානයත් උපකාරී වෙනවා. ඔය විදිහට ගොඩාක් සූත්‍ර කරුණු අපි හොයලා බැලුවොත් සෑම සූත්‍රයකින් ඉලක්ක වෙලා තියෙනවා මේ මාන්නය අපි තුළ දුරු කරගන්න ක්‍රම. ඉතින් ඒ නිසා මේ මාන්නය දුරු කරන්න අපි ඒ බුදුරජාණන් වහන්සේ කියලා දීපු මාන්නය හටගන්න පැති මාන්නය නැති වෙන විදිය මාන්නය නැති කරන මාර්ගය අපි හොඳට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා තේරුම් අරගෙන පුරුදු කරන්න ඕනි. ඉතින් ඒ නිසා අපි ඒ සඳහා ඉස්සලා මම කිව්වා වගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්න මේ මාන්නය සම්පූර්ණයෙන්ම නැති කරපු ඒ පළවෙනි ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේමයි. ඒ ධර්මයේ අහලා මාන්නය නැති කරායේ ශ්‍රාවක සංඝරත්නේ ඒකාන්තයෙන්ම මාන්නය ශ්‍රාවක සංඝරත්නේ දුරු කළාමයි. ඒ මාන්නය නැති කරන ධර්මය ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි කියලා හිත පහදව ගත්තොත් තමයි අපි ආන් එතනින් මාන්නේ දුරු කරන වැඩපිළිවෙලට අපි එන්නේ. නැත්තම් මාන්නෙන් සතුට වෙවි ඉන්නවා. ඇයි බුදුරජාණන් වහන්සේ ආචාර්ය අද්භූත කාරණේ කිව්වේ? මාන්නේ නවතම්පල කරගෙන මාන්නේ සතුට වෙවි මාන්නේ තුලම ඉන්නේ මේ මිනිස්සු. තියෝගෙන් ගැලවෙන්න අර ස්කන්ධ භාවනාව හොඳට අපේ ජීවිතේ ඊට පස්සේ නව සීවතික භාවනාව සම්පූර්ණ කායානුපස්සනාවම මේ මුල් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ අපිට කාලේ වේලාව දැන් අවසන් වෙලා තියෙන තව ගොඩාක් කරුණු තියෙනවා මාන්නේ ගැන අපිට ඉගෙන ගන්න. ඉතින් ඒවා සූත්‍ර පිටකයේ කියවමින් මාන්නේ දුරු කරගන්න තියෙන වැඩපිළිවෙල හොඳට ඔය ක්‍රමේ පාඩම් කරගන්න. මාන්නේ දුරු කරගන්න මේ ස්කන්ධ භාවනාව තමයි හරියටම ඉලක්ක වෙලා තියෙන්නේ. ඒ ස්කන්ධ භාවනාව මගේ ජීවිතේ දවසකට එක වතාවක් හරි පුරුදු කරනවා. ඒ වගේ මාන්නය ඇති වෙන සිද්ධි හොඳට දවස පුරාම තීරුම් අරගෙන උනාට පස්සේ හරි කමන්නේ තීරුම් අරගෙන ආයෙ කවදාවත් මම මේක කරන්නේ නැහැ කියලා ආයෙ සංගරයට එන්න මහන්සියක් ගන්න ඕනි. ඉතින් ඒ නිසා අද දවසේ මේ ධර්ම දේශනාවට අපිට කාලය අවසන් වෙලා තියෙනවා. ඉතින් අද දවසේ මේ මාන්නේ නිහතමානීකම නිහතමානී ගුණය අපි තුල ඇති කරගත යුතුම ගුණධර්මයක් හැටියට තේරුම් අරගන්න මාසෙ ගන්න ඕනේ. ඉතින් මේ ධර්ම දේශනාවේ රැස්වෙන සියලු පින් අපි සියලු දෙනා තුල මාන්නේ දුරු කරගන්නම උපකාරයක්ම වේවා. සාදු. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ සුනේත්‍රා සුරවීර, නිල්හානා ගුණසේකර,
Phoebe Amaravati, Lenny Aryalata, Perand Gama, Yana Mahatmin Saha, Charuka Suravira Puturuan Visin Kila Sandhan Kalathiyenama. Itin me Dharma Deshanave Rasunava Siyalu Punya Dharmayan Anumodan Karana Balaprottuna Api Anumodan Karamu. Me Gautama Buddha Sasana Surakina Siyalu Deviyo Anumodan Vetva. Divya Avashayen Varnayen Sapayen Balayen Prajñāven Vedetva. Utum Chaturarya Satya Dharmaya Avabodha Karaganitva. Sadhu, Sadhu. Eva game Dharma Deshanave Rasunava Siyalu Punya Dharmayan Paralava Sapath Nanda Siri Suravira Terence Gunasekara Sarojani Palandagama Amaravati Mahatmige Demapiyan Nancy Nona Kalupahana Magdalene Allis Jinadasayana Mahatmahatmi Netulu Namin Me Paraloge Siyalu Nyati Intime Ping Anumodangeva E Mege Nyati Sapete Patteva Utum Chaturar Satya Dharmaya Avabodha Karaganitva. Eva game Rasunav Siyalu Punya Dharmayan Dayakatwe Dana Sunetha Suravira Dilhana Gunasekara PB Amaravati Leni Aryalata Palandagama Yana Mahatmahatmin Saha Charuka Suravira Putturuna Siyalu Denata Eyage Paulwala Siyalu Denata Dharma Deshanawata Upakara Kala Siyalu Denatan Mere Sunao, Silu Pin Nikasi, Anumodangala, Silu Dinat, Tunuruangi, Anantashirwadin, Nidug Nirogi, Supat Bavi, Dirga, Shalabila, Chaturar Satya Dharmaya Avabodha Karagannama, Me Pina Upakariyakma Veva. Eva game Rasunao, Silu Punya Dharmayan, Pinna Lokuswami Nansi, Atula Sapuasi, Silu Swami Nansi Latan. Anagarika Manyan Nuhansi Ladat Pai Apeksha Anagarika Daruvan Tatme Ping Anumodangila Esiyalu Denata Chaturar Satya Dharma Avabodha Karaganna Me Pina Upakariyakma Veva. Evagema Rasunavu Siyalu Punya Dharmayan Ada Davase Me Dharma Shravane Kala Lanka Vasi Loka Vasi Siyaluma Denatat Ikasi anumodangila, Siyalu Denata me Gautama Buddha Sasaneema Maane nati nihitamani jeevitayak gatha karamin me Gautama Buddha Sasaneedima Chaturarya Satya Dharmaya Avabodha Karaganna me pina upakariyakma veva. Sadhu, Sadhu. Siyalu Denatama Theruvan Saranai Namo Buddhaya. Subhinnathuni. Misiya lakatam, apa nisi margiom karan traniran terin katihu tu karan, adav seidi, mewutum punya bumi ite wedam kotwa dal, mahamewunav, bawa nasupuasi pinat swamin bahasaite, api punya anmudana karamu, megautam buddha sahasni, utum muchaturari satya agod karaganat, pinat swamin bahasaite, me pin hetu asana veva kya apa prarthana karamu, sadhu, sadhu. Sadhu. Then, api pinnat swamin mahaseda parishkaryan puja karamu. Namo Buddhaya. Namo Buddhaya. Namo Buddhaya. Namo Buddhaya. Namo Buddhaya. Namo Buddhaya, Namo Buddhaya, Namo Buddhaya, Namo Buddhaya, Namo Buddhaya, Namo Buddhaya, Namo Namo Buddhaya, Namo Buddhaya, Namo Buddhaya, Namo Buddhaya. Shraddha Rupa Vahini Ose Ubedekina Sajeevi Vikashe Aba Medekin Nimaavata Patkarnwa. Shraddha Rupa Vahini Dialogue TV Ose
නාලිකාංක 27 පියෝ ටීවී ඔස්සේ නාලිකාංක 99 www.shraddha.lk අපේ වෙබ් අඩවිය ඔස්සේද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ගටිකාර සෑරදුන් නමදි ගටිකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය අංක 228න් 1 900 පාර පිටුකල මාළඹේ දුරකථන අංක 0114 36 77 78 0712 922 229